සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට. තුන් ලෝකාග්‍ර වූ අරිහත් වූ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබේ ජීවිතාවබෝධය පිණිස රැගෙනෙන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ හා රූපවාහිනියත් බෞද්ධ හා ගුවන් විදුලියත් දෛනිකව ඔබ වෙනුවෙන් ගෙනෙන ජීවිතයේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන අදත් මෙලෙසින් ආරම්භ වනවා. ඉතින් අපි සියලු දෙනාම අපේ ජීවිත නිවැරදි ආකාරයෙන් පෙළගස්වන්නට මොනතරම් නම් උත්සාහ ගන්නවද? ඉතින් අද දවසේත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 40 වන සතියේ අනත්තානුපස්සනාව ඇසුරින් ධර්මානුශාසනාවක් මෙලෙසින් පවත්වන්නට සූදානමින් සුපුරුදු ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව දම් සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. දේශනා වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා දෙමිත් හෙටියාරච්චි පුතුණුවන් සහ චන්ද්‍රා සෙනවිරත්න මෑණියන් ප්‍රධාන ඒ සදැහැති පිළිස. එසේනම් මේ ආරාධනය මෙතෙන් පටන් මේ උතුම් සද්ධර්මානුශාසනාව මෙලෙසින් ඔබ අප සැවම කෙරෙහි මෙත් සිතින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අනත්තානුපස්සනං භාවෙන්තු අත්ථ සංඤං පජහති ති. සද්ධාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා මේ ජීවිතය නිවැරදි කරගෙන සංසාරික ජීවිතය නිවැරදි කරගෙන උතුම් නිවනින් සැනසීම සඳහා අපි කළ යුතු දේ නම් අපේ චිත්ත සන්තානය ලෝකයේ සත්‍ය තත්ත්වය අවබෝධ වෙන විදිහට සකස් කරගන්න එක. මෙහි අවසාන ප්‍රතිඵලය තමයි මාර්ග සිත් පහළ වෙන විදිහට අපේ සිත් චිත්ත සන්තාන නිවැරදි කරගන්න එක. මේකද ඇත්තටම කළ යුතු දේ පිළිබඳව හරි අපූරු උදාහරණයක් තියෙනවා සඳහන් කරන්න. කොටයක් අරගෙන ඇවිල්ලා කැටයමක් නෙලන, ලස්සන කැටයමක් නෙලන කෙනෙක් ඒ කැටයම නෙලන්නා වාගේ හිත සකස් කරගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? බලන්න මේක කාරණා මොකද්ද කියලා. මේ කොටේ අරගෙන එනකොට මේ කොටේ ඇතුලේ ඔය නෙලපු කැටයම තියෙනවද නැද්ද? කැටයම තියෙනවද නැද්ද? ඒ නෙලපු කැටයමට අදාළව තියෙන එළි කොටස, ඒ කැටයම, ඒ පිළිමය ඒක ඇතුලේ තියෙනවද නැද්ද? කොටේ ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ අපි හිතමු පිළිමයක් කැපුවා කියලා, කොටේ පොළේ පිළිමයක් කැපුවා කියලා, කොටයක් ගෙනල්ලා කැටයම් කාර්ය කරා පිළිමයක් කැපුවා. හිතලා බලන්න, ඒ දැන් ඉතුරු වෙලා තියෙන කොටේමනේ. ඒ ටික කොටේ ඇතුලේ තිබ්බද නැද්ද කලින්? තිබ්බනේ. එහෙනම් පිළිමේ කොටේ ඇතුලේ තිබ්බා නේද? මතු කරගලා තිබ්බේ නැහැ. ඒ ටික විතර ඒක මතු කරන්ඩ කැටේම් කාර්යය මොකද කරේ? ඒකට අදාළ නැති ටික අයින් කරා නේද? ඒකට අදාළ නැති ටික අයින් කරා. ලොකු ලොකු කැලේ ටික අයින් කරා ඉස්සෙල්ලාම කුට්ටි විදිහට. ඊට පස්සේ සියුම් සියුම් කැලේ අයින් කරලා චූටි චූටි නියන් අරගෙන චූටි චූටි කැලේ පවා නේද? පුංචි පුංචි තැන් අයින් කරා අන්තිමට. සියුම් සියුම් තැන් අයින් කරා. අන්න ඒ වගේ තිරිසන් සත්වයකට වෙනත් කෙනෙකුට පදපරමයකට ඒ වගේ සමහර ඇත්තන්ට පුළුවන්කමක් නැහැ පින්නත් නේ ධර්මය අවබෝධ කරන්න. තිරිසන් සතෙක් අරගෙන අපි අවුරුදු 10ක් බුදුහාමුදුරු නමක් බණ කිව්වත් එයා මේ ධර්ම අවබෝධ කරන්නේ නැහැ. ඇයි ඒ? ඒ సంతානය තුල අර කැටයම නැහැ.
හරි මනුස්ස කියලා ඉපදිච්ච කෙනෙක්ගේ තුළ ඔන්න ඔය කියන කැටයම තිබේ. අවශ්‍ය කරන්නේ අනවශ්‍යටික අයින් කරන එක විතරයි. අනවශ්‍යටික අයින් කරගත්තුත් අපේ සිත තුළින් මාර්ග සිත උපද්දවා ගන්න පුළුවන්. වැහිලා තියෙන්නේ. මොනවයින්ද අපේ මාර්ග සිත අපේ සිතේ මාර්ග සිත උපදවා ගන්න පුළුවන් අවස්ථාව වැහිලා තියෙන්නේ මොනවයින්ද? ලෝභ, දේශ, මෝහ. අකුසල් වලින් වැහිලා. ඝන පටලයකින් අකුසල් වලින් අපේ සිතේ තියෙන නිවැරදිව සිතන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි මොකද කරන්න ඕන? අනවශ්‍ය ටික අයින් කරන්න ඕන. අනවශ්‍ය ටික අයින් කරපු විදිහ සති හතක් අපි කතා කරා. පළවෙනියෙන්ම අනවශ්‍යම ටික අයින් කරා සීල විසුද්ධියෙන්. ඊළඟට චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය. අර බලන්න මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට මොනවද? විදර්ශනා උපක්ලේශ ටිකයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ ඊටාම සිව් නිකාන්තිය කියන්නේ සියුම් තෘෂ්ණාව. ඒ කියන්නේ දැන් අර චූටි නියන් වලින් වගේ අයින් කරන්න තියෙන චූටි කැලි ටික නේද? එහෙනම් අන්න එහෙම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. නේද? ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ගත් ඥානය. එහෙනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයට දිය හැකි වටිනාම තත්වය නේද ඒක? අපි මේ අමාරුවෙන් ගොඩ මහන්සි වෙලා හරියට වෙහෙසිලා එකතු කරගන්න සියලු දේ මරණයේදී දමලා ගහලා යා යුතුව ඇති ය නේද? ඔක්කොම එකතු කරන්න දාලා යන්න තියෙන දේවල්ද නැද්ද? නේ තවත් පැත්තකින් ධර්ම අවබෝධයේ තියෙන වටිනාකම මම කියන්නම්. අවබෝධ ඥානයක් ඇතිකර ගැනීම අරගෙන යන්න පුළුවන්ද බැයිද? මැරෙනකොට අර යන්න පුළුවන්ද බැයිද? අර යන්න පුළුවන්. නුවණ තියෙන මිනිස්සු එකතු කරන්න ඕන දාලා යන්න තියෙන දේවල්ද අර යන්න තියෙන දේවල්ද? මේක හරියට නිකන් මේ පොඩි සංචාරයකට ඇවිල්ලා වගේ නේද? කොහේ හරි තැනක සංචාරයකට ඇවිල්ලා වගේ මේ අවුරුදු 20ක් හෝ 30ක් හෝ 60ක් හෝ 90ක් හෝ උපරිම 100ක් නැත්නම් 120ක් කියන්නේ තියෙන වැඩිම සංචාර දීර්ඝම සංචාර කරන කට්ටිය තමයි 120 තියෙන්නේ. ඒවා ඉතින් මේ කාලේ අහන්නවත් නැති තරම්. ඒතර කෙටි කාලෙකින් සංචාරයේ නිම කරන්න ඉන්න අපි සංචාරයේ කාලයේදී එකතු කරන්න ඕන මොනවාද? හරය යන්න පුළුවන් වටන දේවල්. මේ දැන්න මොනවද දැන්න එකතු කරන් තියෙන්නේ? ඇයි හරය යන්න පුළුවන් දේවල් කියලා කියන්නේ? බලන්න අපේ දරුවෙක් උපදිනකොට නේද? දැන් අම්මලා ඉන්නවා. දරුවෝ කීප දෙනෙක් හදපු අම්මලා ඉන්නවා. මේ දරුවෝ උපතින්ම වාගේ නේද එකම පරිසරයෙන් හැදෙන්නේ. එකම අම්මා තාත්තා ළඟ හැදෙන්නේ. සමහරට නියුන් දරුවෝ වෙන්න පුළුවන් නේ. එකම තත්ත්වයන් යටතේ දරුවෝ දෙන්නෙක් හැදුවත් ඒ දෙන්නගේ පුංචි කාලේ ඉඳන්ම සමහර අය ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම හරියට තරහ යනවා. නේද? මේ කිරි බොන ලදරුවා කාලෙත් හොඳට තේරෙනවා මේ කිරි අයින් කරනකොට ඉන්නේ නිකන් තරහෙන් වගේ කියලා අම්මලාට සමහරලාට අදහස් තියෙනවා නේද? හැබැයි එහෙම අදහස් තිබ්බ ළමයි ලොකු වුණාමත් කොහොමද? නපුරු ගතිම පෙන්වන මේ බලු පැටව ටිකක් ගන්න. පුංචි කාලේ ඉඳන්ම අපි කියන්නේ කට කළු විනං සැරයි කියලා කියන්නේ. ඒ වගේ උපතින්ම එයාලා සමහර අය සාන්ත ගතිය ඇතුව ඉපදිලා. සමහර අය පොඩ්ඩක් තර රණ්ඩු දා ගන්න ගතියට ඉපදිලා. ඒ කොහෙන් ආපු ඒවාද? සංසාර පුරුද්ද නේද? එහෙනම් අද අපි යම් කිසි කුසලයක් වර්ධනය කරන්නේද ඒක අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මාර්ගසිතක් පහළ වුණොත් නම් එතනින් එහාට ඒක කවදාකවත් පිරිහෙන්නේ නැහැ. සසර පිරිහෙන්න පුළුවන් කවදා හරි දවසක වැරදි පාරක යද්දි සෝවාන් වෙනකම්ම තියෙන ඔක්කොම ටික. නමුත් නැවත ඉස්මතු වෙනවා අදාළ කුසලයන් වර්ධනය වෙද්දි. නේද? දාරුචරිය තෙරුන් වහන්සේ කන්දක් උඩ මැරෙනකම් භාවනා කරා එක භවයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී. ඊළඟට මෙහි ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ඉන්නකොට හොරකම් කරන්න ගත්තා. ඒ කියන්නේ සිව්පසේ හොරකම් කරන කෙනෙක් බවටයි පත් වුණේ. අර මහා මුහුදේ නැවුපත් වෙලා ගොඩට ගොඩ ගහලා ලී ඇඳුමක් ඇඳගෙන නේද පොතු ලී පොතු වලින් හටගත්ත හර හදාගත්ත ඇඟ ආවරණය කරගෙන යනකොට කට්ටිය හිතුවේ පුදුම අල්පේච්ච පැවිද්දෙක් කියලා. නිර්වත වහගන්න තමයි අර ලී පොතු වලින් මේ ලීපතු ඒ වෙලාව එතන තිබ්බ දේවල් හින්දා ලීපතු වලින් මේ ආවරණයක් හදාගත්තා. ඒකල උතාගෙන ගියා. දාරුචිරිය කියලා නම වෙන්නුත් ඒකයි.
එතකොට නමු මිනිස්සු හිතුව මේ බලන්නකො මේ පැවිද්දාගේ තියෙන අල්පේච්චකම ලීපොතු වලින් තමයි සිවුරු හදාගෙන තියෙන්නේ කියලා. මෙයාට රහතන් වහන්සේ නමක් කියලා සලකන්න පටන් ගත්තා. මෙයාත් ගානට ලාභ සත්කාර හින්දා හිටියා. බලන්න එහෙනම් සසර රජකම් අතහැරලා දාලා ගිහිල්ලා රජකම් සිටුකම් ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා ඔක්කොම එපා කියලා කන්දක් උඩට නැගලා වේලිලා මැරිච්ච අය මේ. එතකොට හැබැයි පසුව ඔක්කොම විස්තර කියන්න යන්නේ නැහැ මම මේක දැනගන්න ඕන හින්දා. පසුව බුද්ධ කියන වචනේ ඇහෙනකොට මොකද උනේ? ඒ වෙලාවේ ගත්ත තීරණය තමයි මම ජේතවනාරාමේ පැත්තට හැරිලා යනවා. යොදුන් 400 ගානක් තිබුණා යන්න. ආපහු බලන්නේ නැහැ. බුදුහාඳුරු මොන ගහනක යනවා කියලා. ඒ කවදා අප පුරුදුද? ඒක වචනේ ඇහෙනකොට එහෙමයි. ඉතින් ඒකින්ද මේ ජීවිතේ අපි බොහෝ කුසලයන් පුරුදු පුහුණු කරගන්න සසර නැවත හේතු වෙන එකම දේ එකයි. නැත්තම් ළමයි කිපදිනකොට මෙයා මේ හොඳ පොල් වත්තක් තියෙන ළමයි කහවලාට ඉපදිලා තියෙන්නේ. අපි හම්බ කරගත්ත පොල් වතු යාන වාහන නේද? හොඳ වාහනයක් තියෙන ළමයෙක් තමයි මේ සැරේ ආරට ඉපදිලා තියෙන්නේ. එහෙම තියනවද? ඒ මොනවත් එකතු කරගත්ත මොනවත් නැහැ නේද? ඒක තමන් වර්ධනය කරගත්ත කුසලය අරයි යන්න පුළුවන් අකුසලය හැබැයි බලහත්කාරයෙන් එනවා නේද? ඇවිල්ලා පටිසන් දෙනවා. ඒකද මේ ජීවිතේ අපි සාර්ථකයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්නේ තමන් කුසල් වර්ධනය කරගත්තොත් විතරයි. ඒකද ජීවිතයට සැලැස්මක් හදාගන්න ඕනේ බොහෝ කුසලයන් වර්ධනය කර ගැනීම සඳහා. ඉතින් අපි මේ දින දෙකේම සාකච්ඡා කරේ අනාත්මානුපස්සනාව, ගිය සතියේම කතා කරේ දුක්ඛානුපස්සනාව, ඊට ඉස්සෙල්ලා සතියේ කතා කරේ අනිච්චානුපස්සනාව, ඊට ඉස්සෙල්ලා සිහිය නුවණ වීරිය ගැන සති තුනක් කතා කරා, ඊට පෙර ආතුව සප්තවිසුද්ධිය ගැන සති හතක් කතා කරා. මං හිතන්නේ බොහොම ගැඹුරු අපිට ජීවිතයට ගොඩාක් දේවල් එකතු කරගන්න පුළුවන් ධර්මකාරණා බොහෝමයක් සාකච්ඡා කරා මේ දින ටිකේ ප්‍රායෝගිකව තමන්ට එකතු කරගන්න පුළුවන් ඒවා. ඉතින් ඊයේ පෙරේදායි දවස් දෙකේ අපි සාකච්ඡා කරේ අනාත්මානුපස්සනා කියලා කියන්න පුළුවන් වෙන්නේ පංචඋපාදානස්කන්ධෙහි අනාත්ම ස්වභාවය සාකච්ඡා කිරීමෙන්. අපි සඳුදා දවසේ රූපය ගැන කතා කරා, අඟහරුවාද දවසේ නාම කොටස ගැන බොහෝ දේවල් කතා කරා. දැන් අද දවසේ අපි ඉතිරි කොටස වන වේදනා සංඥා සංකාරයන්ගේ අනාත්ම සංඥාව අපි අඟහරුවාද දවසේ කතා කරේ සිත් පේලියෙහි තියෙන, නැත්නම් ඊයේ කතා කරේ සිත් පේලියේ තියෙන අනාත්ම ස්වභාවය පිළිබඳව පොදුවේ නාම කොටස අරගෙනයි. දැන් අපි අද කතා කරන්නේ මොකද මේ අනාත්මානුපස්සනා කියලා කියන්නේ පංචඋපාදානස්කන්ධේ අනාත්මය පිළිබඳව මෙනෙහි කරනකොටයි අනාත්මානුපස්සනා කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. ආත්ම සංඥාවයින් වෙන්නේ එතකොටයි. දැන් අපි අද වේදනා කියන තැනට ගමු. වේදනා කියන ඒවා ජාති තුනයි, හැදෙන තැන් හයයි. මොනවද ජාති තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ සුඛ වේදනා නේද? දැන් දුක් වේදනා මොනවද? සැප වේදනා කියන්නේ කෙනෙකුට ඒකේ ඒ වේදනාවල් වල තියෙනවා නම් යම්කිසි සැපයක්, ඒවට කියනවා සැප වේදනා කියලා. දුක් වේදනා කියන්නේ දුකක් තියෙනවා නම්. අදුක්ඛ සුඛ කියලා කියන්නේ දැන් ඇඟේ තියෙන ඇඳුම දැනෙනවද? දැනෙනවා නේද? ඒ දැනෙනකොට දැන් මම කිව්වට පස්සේ දැනෙනවා නේද? ඇඟේ ගෑවිලා තියෙනවා, දැනෙනවා කිව්වට පස්සේ. එතකොට ඒක දැනෙනකොට එතන කාය සම්පස්සජ වේදනාවක්, මෙතන කාය විඥානයේ හේතුයෙන් ඒක හටගන්නේ. කාය විඥානය එතෙන්ට යෙදෙනකොට වෙන කොහේවත් තැනක විඥානයක් යෙදීමක් තියෙනවද? නැහැ නේද? වෙන කොහෙවත් නැහැ. අපිට තියෙන දොරටු හයෙන් වරකට එක තැනකට විතරයි විඥානයක් පහළ වෙන්නේ. එහෙනම් දැන් ඇඳුම දැනෙනවා ඇඟේ, සැපයිද දුකයිද? ඇඳුම දැනෙනකොට දැන් මේ ඇඳුම දැනෙනවා, තියෙනවා, දැනෙනවා, ඒක සැපයිද දුකයිද? සැපකුත් නැහැ. ඒක තමයි කට්ටිය සැපයි කිව්ව, කට්ටිය දුකයි කිව්ව. හේතුව සැපකුත් නැහැ, දුකකුත් නැහැ. ඒකයි. ඒක ඇති සැපයක් නෑ. විශේෂයෙන් ඇලෙන්න තරම් සැපයක් නෑ. ඇඳුමේ දැනීම කියන එක ඇලෙන්න තරම් සීතුඩා සීතල වෙලාවට පොරවගත්තාම නම් අන්න ඒ වගේ දැන් එහෙම එකක් නෑනේ නේද? එතකොට හුස්ම දැනෙනවා දැන් සැපයිද දුකයිද? හොඳන් කියනකොට හුස්ම දැනුණා. එහෙම එකක් නෑ. දෙපැත්තටම නැති එකක්. එහෙනම් ඒව මොනවාද? අදුක්ඛ අසුඛ. හරි. එහෙනම් හැම වෙලේම අපේ ශරීරයේ ඔය ජාති තුනෙන් එක වේදනාවක් හැදෙනවාමයි. හැබැයි
හැදෙන කිසිම වේදනාවක් හිටින්නේ නෑ. හිටින්නේ නෑ. ඒ කියන්නේ නවතින්නේ නෑ. දුක් වේදනාවත් ඒ වෙලාවෙම ඉවරයි මේ හැදිච්ච දැන. ඇයි මං එහෙම කියන්නේ? වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසිකයේ ලක්ෂණ මොනවද? සිතත් එක්කම ඉපදී, සිත හැදෙන තැනම සැදී, සිත ගන්නා අරමුණම අරගෙන සිතත් එක්කම නිරුද්ධ වේ. සිතේ ආයුෂය චිත්තස්සනයයි. එන වේදනාවේ ආයුෂය චිත්තක්ෂණයයි. නේද? එහෙනම් හැම වේදනාවක්ම අපේ ශරීරයේ හැදෙන හැම වේදනාවක්ම ඇති වෙනවා නැති වෙනවා. මම එක දවසක් අපේ අම්මා කෙනෙකුට කමටහනක් දුන්නා වේදනාවේ ඇතිවීම නැතිවීම ගැන මෙනෙහි කරන්න. මෙනෙහි කර කර හා ඉන්නකො මේක ඇති වෙනවා නැති වෙනවා කියලා දනි දනි ඉන්න බල බල ඉන්න. පංච උපාදානස්කන්ධයේ අනිත් උදේවය ගැන අවධානය යොමු කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. මට ඇවිල්ලා කියනවා පසුව කමටහන් පිරිසිදු කරන වෙලාවක මම ඒක නවත්තලා දැම්මා. ඇයි? මගේ කකුලේ වේදනාවක් ආවා. මං ඒක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා මෙනෙහි කරා. නැති වුණේ නැහැ. ඒක දිගට තියුණා. ඒකින්ද මම ඒක නවත්තලා දැම්මා කියලා. හරි නේද? එක දිගට තියෙන්නේ නැද්ද? දැන් දත් කැක්කුමක්, කන් කැක්කුමක්, කකුල් කැක්කුමක්, කිසේ කැක්කුමක් හදන එක දිගට තියෙනවද නැද්ද? එක දිගට තියෙනවා වගේ තේරෙනවා. ඇයි ඒ? ඇතිව නැති වෙනවා, නැති වෙන දේ නැවත හැදෙනවා, ආය ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. මම ඔකට කියන්නේ දුන් හිඳ ඇල්ල වගේ කියලා. දුන් හිඳ ඇල්ලේ වතුර බින්දුවක් ගත්තොත් එක මොහොතක්වත් එක තැනක තියෙන්නේ. මේ මොහොතේ මේ වතුර බින්දුව පල්ලෙහාට නොර උඩ එක එතෙන්ට එනවා. මේක මෙතෙන්ට එනකොට ඊළඟක මෙතෙන්ට එනවා, ඊළඟක මෙතෙන්ට එනවා. ඔන්න ඔකට කියනවා ගැලීමක් නැත්තම් සන්තතියක් කියලා. වේදනාව කියන්නේ ගැලීමක්. හරි, එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එනවා. එක තැනක වේගෙන් ඇතිව නැතිව ඇතිව නැතිව ඇතිව නැතිව හැදෙනකොට අපිට හිතෙන්නේ එක දිගදිග තියෙනවා කියලා. හරි, එතකොට මේ හැම වේදනාවක් හොඳට අවධානය යොමු කරපු කෙනෙකුට තේරෙනවා හොඳටම මේක ඇති වෙන නැති වෙන එකක්. හොඳට තේරෙනවා ඒක කොච්චර හැම වෙලාවකම මේක එක පාටම වැඩි වෙනවා, ආය අඩු වෙනවා, ආය නෑම වගේ දැනෙනවා. වෙන කොහට හරි අවධානය ගියොත් මේක නෑ ඇත්තටම. වෙන කොහට හරි අවධානය ගියොත් මේක නෑ. ඒක අපිට තේරෙන්නේ අපි හිතන්නේ ඒක මට දැනෙන්නේ නැතුව තිබ්බ ටිකක් වෙලා කියලා. දැනෙන දේ දැනෙන්නේ නැතුව තිබ්බා කියලා. දැන් මේ වෙලාව වෙනකන් හුස්මේ දැනීම දැනෙන්නේ නැතුව තිබ්බා කියලා නේ හිතෙන්නේ. නෑ, ඒක හැදිලම නෑ. ඇඳුම් ඇඟේ තියෙන දැනීමක් තියෙනවද? අර මං කිව්ව වෙලාවේ දැනුණා, දැන් ආයෙ දැනෙනවා නේද? එතකන් දැනීම තිබ්බා දැනුනේ නෑ කියලා තමයි අපිට හිතෙන්නේ. එහෙම නෙවෙයි, දැනීම තිබ්බෙම නෑ. දැනීම තිබ්බනම් දැනෙන්න ඕනද නැද්ද? දැනෙන්නේ නැති දැනීමක් තියෙන දෙයක් නෑනේ. දන්නවද අපේ ජීවිතේම කැඩි කැඩි යන එක? හරිද? අපි හිතාගෙන ඇඳුම් වල දැනීම තියෙනවා මට දැනෙන්නේ නෑ, ඒ හැම එකම තියෙනවා දැනෙන්නේ නෑ කියලා හිතෙන්නේ. නෑ, තියෙනවා දැනෙන්නේ නෑ නෙවෙයි, හැදෙන්නෙම නෑ. හිතක් නැතුව දැනීමක් කියන එක නෑ. හැම වෙලේම මේක තැන් තැන් වල වේගෙන් වේගෙන් මතක් වෙන තැන දැනීම් ටික දැනි කැඩි කැඩි යන එක. හරිද? අන්න ඒ වේදනාවට හිත යොමු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. වේදනාවේ අන්න ඒ ගතියට හිත යොමු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට මේ වේදනාවේ තියෙන ස්වභාවය බලන්න. හරි, වේදනාවේ තියෙන ස්වභාවය බලන්න. එක දිගට තියෙනවද? නැහැ. මොකද වෙන්නේ? හැම වෙලෙම වෙනස් වෙනවා. දැන් ඔය විදිහට ඔක වෙන්නේ තැන් කීයකද? චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියන තැන් හයේ තමයි හැදෙන්නේ. හැදෙන තැන තීරණය වෙන්නේ කාගේ අතින්ද? මේ වෙලාවේ මෙතන හැදෙන්න ඕන කියලා මම මෙහෙම කියන උදාහරණයක් කිව්වම ගැතුනට චුට්ටක් ලේසි. හරි, ආයතන වලට කියනවා ద్వාර කියලා. හරි, ద్వාර කියලා කියනවා ආයතන. මොනවද ආයතන? අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒවට කියනවා ద్వාර. කියන්නේ දොරවල්. හරි, අරමුණු මේ ద్వාර වලින් ඇතුල් වෙනවා. මොනවද ඇහැ, කන, නාසය, දිව, ශරීරයට එන අරමුණු? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. හරි, අරමුණු මේ දොරල් වලින් ඇතුල් වෙනවා. එතකොට අරමුණ ඇතුල් වුණා කියලා කියන්නේ එතන විඥානය පහළ වුණොත් විතරයි. හරි, විඥානය පහළ වීමමයි, සිතක් ඉපදීමමයි අරමුණ ඇතුල් වීම කියලා කියන්නේ. නැත්නම් අරමුණ ඇතුල් වීම නැහැ.
එතකොට මම කියල දැම්මේ කියන කෙනා කියන්නේ ඇහැකුයි කනකුයි නාහෙකුයි දියකුයි ශරීරයකුයි මනසකුයි තියෙන මෙහෙම ඉන්න එක්කෙනෙ. හරිද? දැයට මම කියලා අපි කියනවන සාමාන්‍ය. එතන තියෙන්නේ මොනවද? දොරවල් හය තමයි තියෙන්නේ. හරි. චක්කුද්්වාරය තියෙනවා. ඇහේ තියෙන චක්කු ප්‍රසාදය, ඒ කියන්නේ පෙනීම දැනෙන තැන. සෝතද්්වාරය තියෙනවා, ගහනද්්වාරය තියෙනවා, ජීවයද්්වාරය තියෙනවා. ඒ ඒ තැන්වල නාසය, දිව, ශරීරය, කන, නාසය, දිව කියන තැන් තුනේ ඒව ආශ්‍රය කරගෙන තියෙනවා. දැන් අපි මෙහෙම දිව අල්ලනකොට දැනෙන්නේ කායද්්වාරය. මොන හරි රසයක් කරනකොට රස දැනෙන තැන තමයි මේ තියෙන ජීවයද්්වාරය තියෙන්නේ. නේද? එතන තමයි අරමුණ දැනෙන්නේ. මේ උගුරට හොරෙන් බත් කාලා තියෙනවද? උගුරට හොරෙන් බත් කාලා තියෙනවද? කෑවා කියලා උගුර දන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලලා කියන්න බෑ කාලා නැද්ද? කොහෙද අපි මේ කතා කරන්නේ? කවුරු ගැනද මේ? අපි ගැන මේ අපිට වෙච්ච දෙයක් හිතලා බලන්න. ඊයරෑ හරි පෙරේදරෑ හරි රූපවාහිනිය දිහා බලාගෙන කෑවා කියලා හිතන්න. රූපවාහිනියට අවධානය යොමු කරගෙන ගිල්ල වෙලාවේ ගිල්ල කියලා දන්නවද? ඇත්තටම දන්නේ නැහැ. ඕකට අපිට හිතෙන්නේ ගියා එතනින් මන් දන්නවා කියලා. ඇත්තටම දන්නේ නැහැ. ඇයි ඒ? ඒ ద్వාරය දිවේ බත් ගෑවිලා නේද? ගෑවුනාට ජීවහා ద్వාරය විවර වෙලා නැහැ. ඒ දොර වහලා තිබිලා තියෙන. ඒ අරමුණ නෑ. අය සමහර දවස් තියෙනවා අපි අපේ ළමයින්ගේ වෙලාවට අහන මොනවද කෑවේ අද දවල්? අද දවල් කෑම එකේ මොනවද තිබ්බේ? අම්මලා අහනවා දරුවන්ගේ මොනවද කෑම එකේ තිබ්බේ? දන්නේ නෑ. නේද? වෙන කල්පනාවකින් කාලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි ඇත්ත తত্ত্বය. එහෙනම් සමහර දේවල් තියෙනවා. දැන් මම ඊයේ පෙරේදත් ඔක මතක් කරා. මේ මතකද පාසල් යන කාලේ වෙන ඇබැද්දි ගුරුවරයා දිහා නිින්ද ගිහලා නැහැ. ගුරුවරයා දිහා හොඳට බලන් ඉන්නවා. ගුරුවරයා ගහන චෝක් කැල්ලේ මේ බලන් ඉන්න ළමයා ටික ගහන චෝක් කැල්ලේ නේද? නැගිටිනවා කියනවා. හරිද? නැගිටහම අහනවා කොහෙද තමුසේ හිටියේ? කොහෙද තමුසේ හිටියේ? අපිට ඉතින් කියන්න තියෙන්නේ මෙහෙ තමයි ඉතින් වෙන කොහෙද? හැබැයි කිව්ව දේ ඇහිලත් නැහැ, දැකලත් නැහැ මොකද්ද උනේ කියලා. චෝක් එකේ කින්ද ගහනකම් දන්නේ නැහැ. ඒ මොකද එහෙනම්? ශබ්දේ තිබිලා එළියේ නේද? ශබ්දයට අදාළ මොනවා හරි එන ශබ්දේ බාහිර ශබ්දේ තිබිලා කන තිබිලා හැබැයි දොර වැහිලා නේද? ඒ දොර වැහිලා කියලා අපි කියමුකෝ. වැහිලා කියලා ධර්මයේ අර්ථ දැක්වෙන නැහැ. මම මේ තේරුම් කරන්න පහසු වෙන්න කියන්නේ නේද? මොකද වෙලා තියෙන අරමුණ ඇතුල් වෙලා නැහැ. හරියට දොර වැහිලා වගේ. අපේ මුළු ඔක්කොම ශරීරය ගත්තාම මේ ඉසකෙස්, නියපොතු, වියලිහම, හරි රෝම වගේ දේවල් හැරෙන්න අනිත් හැම තැනකම තියෙනවා මොකක් හරි ප්‍රසාදයක්, මොකක් හරි ద్వාරයක්. හරිද? මොනවද ඒ ద్వාර කියලා කියන්නේ? ඇහේ තියෙන පෙනීම දැන්න තැන චක්කු ద్వාරය, නැත්නම් චක්කායතනය. ඒ පෙනීම දැන්න තැනට බාහිරින් තියෙන ඔක්කොම කාය ద్వාරය නේද? එතකොට කනේ තියෙන ඇසීම දැන්න තැන සෝත ద్వාරය. ඊට මෙහා තියෙන ඔක්කොම දැනෙන තැන්, වැදුනොත් දැනෙන තැන් ටික ඔක්කොම කායද්්වාරය. ඒ විදිහට මුළු ඔක්කොම ටික ගත්තාම හිසකෙස්, රෝම්බුවන්, වියලිහම වගේ තැන්, නියපොතු වගේ කීපයක් තැන් ඇරෙන්න අනිත් ඔක්කොම ద్వාර වලින් යුක්තයි. හරි. හැබැයි මේ හය ඔය විදිහට මේ හය තියෙන්නේ නේද? එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය අමතරව තව එක ద్వාරයක් තියෙනවා. ඒ මොකද්ද? ඔය ඔක්කොම නැතත් ඔය ඔක්කොම වැහිලා තියෙන වෙලාවක මොකුත්ම අරමුණු වෙන්නෙම නැද්ද? නෑ. මේ ඔය තියෙන්නේ නේද? ඔය ඉන්නව පැත්තට හොඳට මෙනේ කර කර මෙනේ කරන. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලින් නැතුව යමක් අරමුණු වෙනව නම් එතන, ඒ කියන්නේ පංචේන්ද්‍රියන් වලින් නැතුව යම් දෙයක් අරමුණු වෙනවා, ඒක මොන ద్వාරයද? මනෝද්වාරය. එහෙනම් මේ ద్వාර 6 නේද? ద్వාර 6න් අරමුණු ගැනීම ඇරෙන්න වෙන වැඩක් අපිට නෑ. එහෙනම් ඒ ద్వාර 6ට ආශ්‍රිතව ඒ අරමුණු එක්ක ඇති වෙන වේදනාවලට කියනවා සම්පස්සජ වේදනා කියලා. සම්පස්සජ වේදනා කියලා. හරිද? එතකොට මේ දොරවල් 6 සැරෙන් සැරේ වෙනම ඇරෙන්නේ
එතුර අපි මේ ජීවත් වන කියලා මෙහෙම ඉන්න වෙලාවට මට දැන් මේ මම මෙහෙම ඉන්නවා. ඉන්නකොට මට වෙලාවකට සීතල දැනෙනවා, වෙලාවකට සද්ද ඇහෙනවා, වෙලාවකට ඔය පේනවා, වෙලාවකට හරිද මොනවා හරි තව කය දැනීමක් දැනෙනවා, වෙලාවකට ආග්‍රහණය වෙනවා. මේවා මේ හය වෙන්නේ මේ හය වරකට එක බැගින් වෙනවා මිසක්ක එකවර දෙකක් සිත් දොරවල් දෙකක් කැරෙන්නේ එකවර දොරවල් දෙකක් කැරෙන්නේ. මේක හොඳට චිත්ත ඒකාග්‍රතාවෙන් ගවේෂණය කරලා බලන්න ගෙදර ගිහිල්ලා හිමීන් සැරේ මේ බණ ඉවර වෙලා තේකක් හදාගන්න. හරි, තේකක් හදාගෙන හිමීන් සැරේ පුටුවරලා ඉඳගන්න. හරි, කරලා බලන්න මං කියන හින්දා. දැන් තේක බොන්න රස්නේ, හැබැයි රස්නේට හිත යවන්න රස දැනෙනවද බලන්න, රසට හිත යවන්න රස්නේ දැනෙනවද බලන්න. පුදුම හිතේ මම මෙච්චර කල් මේක දැනගෙන හිටියේ නෑනේ කියලා. මේ දන්නවද නානවනේ දේලාවකට වතුර ටික දැනෙන වාර ගන්න ගොඩක් අඩුයි කියලා දන්නවද? ඇඟට වැටෙන වතුර ටික වතුර වැටෙනවා කියලා දැනෙන වාර ගන්න අපි නෑවට ගොඩක් අඩුයි. හොඳට බලන්න මම කියන්නේ පුරුදු කියලා. හරියටම අවධානය යොමු කරගෙන ওই වේදනාවට අවධානය යොමු කරගෙන භාවනානුයෝගියෙක් ඉඳ පුරුදු වෙලා එයාලා නාලාවිලා මට කියලා තියෙනවා ජීවිතේ පළවෙනි වතාවට නෑවේ අද වගේ තමයි දැවුනේ කියලා. ඒ තරමටම අපේ අවධානය ඒවට නැහැ. එක පාට වතුර එක දාගන්නව දැන්නා දෙක තුන දන්නෙත් නැහැ. යන්තම් දැනීමක් තියෙන. ඇයි ඒ වෙන කල්පනාවලින් නාන්නේ? වැඩ කෙරෙනවා තමයි කෙරුණා. ඉතින් මේ වගේ දැන් මං අහන්න හදන්නේ කොයි වෙලාවේද අහවල් දොරටු ඇරෙන්නේ කියලා. මගේ මේ එතකොට ඒ දොරටු ඇරෙන හැටියට වේදනාව සකස් වෙන්නේ නේද? කොයි වෙලාවේද මේ දොරටු ඇරෙන්නේ කියලා තීරණය කරන්නේ කවුද? දැන් මමනේ මගේ වැඩේනේ මේක. මගේනේ මගේ ශරීරය, මගේ කියන මේකනේ මේ තියෙන්නේ මෙතන. දැන් මේකේ දැන් මේක අපි විඤ්ඤාණයේ අනාත්මයත් මෙතනින් අපිට හදා ගන්න පුළුවන්. හොඳටම මේ දොරටු හැරෙන්නේ කොයි වෙලාවේද? අරමුණු ඇතුළට එන්නේ අහවල් අරමුණ දැන් ගන්න ඕනේ, අහවල් අරමුණ දැන් ගන්න ඕනේ, අහවල් එක දැන් ගන්න ඕනේ කියලා තීරණය කරන්නේ කවුද? මොකද උත්තර නැත්තේ? තීරණය කරන්නේ මන්ද? ඒ තීරණය මගේ අතේද තියෙන්නේ? නැත 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 නේද? මම දන්නේවත් නැහැ. මේ ඒක තීරණය කරේ මං උපදිනකොට අපේ අම්මයි තාත්තයිද? නෑ. කවුරු හරි විද්‍යාඥයෙක් මේක හැදුවද? මේ වෙලාවට මේ දොරටු ඇරෙන්න ඕනේ, මේ වෙලාවට මේ දොරටු ඇරෙන්න ඕනේ. දැන් කම්පියුටර් වල වගේ නම් ඒවා හදලා තියෙනවා නේද? එක උපකරණ වල නම් එහෙම හදලා තියෙනවා. මෙතනින් මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා. මේක නෑ නේද? එහෙනම් වේදනාවේ ඇතිවීම, වේදනාවේ නැතිවීම, වේදනාවේ වෙනස් වීම පිළිබඳව කිසිදු තීරණයක් මට ගත හැකිද නේද? කිසිම තීරණයක් මට ගන්න පුළුවන්ද? එන එක ආත්මද? මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ කාර්යයක් වගේ, යටත් වැසියෙක් වගේ නේද? හරි, ලංකාවේ මිනිස්සු වගේ මට ජීවත් වෙන්න ලා තියෙන්නේ. ලංකාවේ මිනිස්සු යටත් වැසියෝ. කාගේ යටත් වැසියෝද? කාගේ යටත් වැසියෝද ලංකාවේ මිනිස්සු? දේශපාලඥින්ගේ යටත් වැසියෝ. කවුරුවත් තමන්ගේ ඉල්ලීමක් ගැන, තමන්ට ඕන හැටියට ඉල්ලීමක් ගැන කතා කරන්නේ. අර කට්ටිය මොනවද කියන්නේ? එහෙම තමයි. වැඳගෙන ඉන්නේ. ලංකාවේ පුරවැසියෝ නෙවෙයි ඉන්නේ, යටත් වැසියෝ. මතක තියාගන්න, ඉඳලාමත් බණ අතරේ නේද? ඕවා ටිකක් දැනගන්න ඕන අපි. ඇයි අපිට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා මේ රටේ? තමන් තීරණ ගන්න අයිතියක් තියෙනවා. ඒ සියලු අයිති නේද? ලංකාවේ පාසලකට ළමයෙක් අතුල් කර ගැනීම පිළිබඳව තීරණය වෙන්න ඕනේ ළමයින්ගේ සුදුසුකම් මතද නැද්ද නේද? වැඩියෙන්ම සුදුසු කට්ටිය මේ පාසලට යන්න ඕනේ. එතන එහාට ආයේ මොකුත් නැහැ නේද? නමුත් තීරකයා කවුද? රැකියාවක් ලැබිය යුත්තේ වැඩියෙන්ම සුදුසුකම් ලැබෙන අයටද නැද්ද? තීරකයා කවුද?
වෙන කොහෙද ඉන්න කට්ටිය. එහෙම එහෙම නීතියන්නේ ලංකාවේ. හරි. ඒ වගේ තමයි මමත් මත තියන් උදාහරණ මම මේ කියන්නේ. මගේ ජීවිතය කියන්නේ එහෙමයි. කොතනින්ද වේදනාවක් හැදෙන්නේ සැප එකක්ද දුක් එකක්ද කියලා තීරණයක් ගැනීමේ අයිතියක් මට නැහැ. හැදෙන හැදෙන හැටියට ඉන්න වෙලා නේද? එහෙනම් ඒක ආත්මද අනාත්මද? ඒක මං කියේ බත් ගිරිනවා මම. නමුත් අර රූපවාහිනී වේදනාව තමයි හැදෙන්නේ. හරි. කෝකද වෙන්නේ කියලා මට තීරණය කරන්න බෑ. සමහර වෙලාවට මේක දැනෙනවා, සමහර වෙලාවට අරක දැනෙනවා. හරි. එතකොට දැන් ගෙදර ගියාම මං කියන්නේ තේ කෝප් එකකින් ওই පරීක්ෂණය කරලා බලන්න කියලා. ඒක කරන්නත් පෙළඹෙන්නේ මගේ මේ දැන් කියපු දේ. මේක කිව්වේ නැත්නම් ඒක කරන්න පෙළඹෙන්නේ නෑ. මේක හේතු වෙලා අරක දැනීමක් ඇති වෙයි හිතලා කරනවා වගේ දැනෙයි. නමුත් මේක හේතු වෙලා තමයි ඒකත් සිද්ධ වුනේ. හේතුවේ හේතුවත් අනාත්මයි. හේතුවේ හේතුවටත් හේතුවක් තියෙනවා. හේතුවේ ඵලයේ හේතුවටත් මේ වෙලාවේ යම් වෙන දෙයක් යම් සිද්ධ වෙන දෙයක තියෙන හේතුවටත් හේතුවක් තිබේ. හරි. ඒකින්ද මේක මේක අනාත්ම ධාමයක්. අපේ ජීවිතය කියන්නේ අනාත්ම ධාමයක්. ඒක ඒක හින්දා මේක හුලඟ යන කොලයක් වගේ ඔන්න වේදනාව ගැන මෙනෙහි කරන කෙනෙකුට ඔය විදිහට තේරෙනවා. දැන් එහෙනම් දැනෙන්න ඕනේ අපේ පින්වත්නි භාවනාවේ යෙදිලා ඉන්න කෙනෙක් වේදනාවට හිත යොමු කරගෙන එක දිගට ඉන්නකොට මේක පැන 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 යන විටක සැප වේදනා, විටක දුක් වේදනා, විටක අදුක් අසුක වේදනා ඇති වෙන එහාට මෙහාට පැන 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 තියෙන තැන් තැන්වල තැන් තැන්වල ඇති වෙන මට අදාළ නැති වේදනා සකස් වීමක් කියලා හොඳට දැනෙන්න ඕන භාවනා යෝගියාට. ඒකේ අනාත්ම ලක්ෂණේ වැටහෙන්න ඕන තමන්ගේ මනසට. හරිද? ඒක වැටහෙන්න නම් නේද මේ කැටයමේ සියුම් තැනක් ගැන මේ කියන්නේ. වේදනාව මේ දැන් තියෙනවද නැද්ද? වේදනා සන්තතිය තියෙනවා. මානසිකාරයත් මේ දැන් තියෙනවද නැද්ද? එහෙනම් යම්කිසි කෙනෙකුට පුළුවන් මේ බණ ඉවරනට පස්සේ වාඩි වෙලා ඉන්නකො මම වේදනාවේ අනාත්මය අල්ලගන්නම්කෝ කියලා හැම වේදනාවකටම හිත යොමු කරගෙන ඉඳලා ඒක ඇත්තටම එහාට මෙහාට පයින් යන විදිහ අත්දකින්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? නේද? අපි කියන එහෙම ඉඳගෙන ඒක කරන්න කියලා. කරන්න කියන මොකද වෙන්නේ? වේදනාවල හිත ඉඳන් චුට්ට වෙලාවක් ඉඳී පස්සේ මොන වේදනාවට හිතද්ද ඕන් කොහෙද ගිහින් මෙයා වෙන වෙන වැඩ. එහෙම නැත්තම් නිදි කිරා වැටෙනවා නේද? ඉතින් ඔය වගේ දෙක තුනක් වෙනවා. යන්න බෑ, ඉස්සරහට යන්න බෑ. ඇයි ඒ? සියුම් නියණෙන් වැඩ කරන්න බෑ. ලොකු නියණෙන් අයින් කරන්න ඕන ගොඩාක් දේවල් අයින් කරලා නැහැ නේද? එහෙනම් එවැනි தත්වයකටපත් වෙලා පංච උපාදානස්කන්ධයේ අනාත්ම ස්වභාවය බලන්න නම් මන් කීප වතාවක්ම කිව්වා. දැන් මේ දින කීපෙම පිළිවෙලකට ඉස්සරහට තමන්ගේ හිත ශක්තිමත් කරන්න ඕනේ. ඒ සඳහා අකණ්ඩව සිල් රැක, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකායතන විසුද්ධිය ආදී වශයෙන් ඉස්සරහට එන්නට ඕනේ. තමන්ගේ පැත්තෙන් අවශ්‍ය කරන විසඳුම සකස් කරගෙන මේක මේ කාලේ කරන්න පුළුවන් දෙයක්. හරි. එහෙනම් අනිවාර්යෙන් අනිවාර්යකට අපි කියනවා මේක කරන්න ඕන, මේ විදිහටමයි කරන්න ඕනේ. ධර්මය තුල මේක තියෙනවා කරන්න ඕන විදිහ. හරි. එහෙනම් දැන් බලන්න ඊළඟ කාරණාවට අපි යමු. එහෙනම් මේක අත්දකින්න අවශ්‍ය කරන දේ උපයාස පයා ගන්න ඕනේ. එතකොට වේදනාවේ අනාත්ම ස්වභාවය තමන්ට හොඳට දැනෙනවා. ඊළඟට අපි යමු සංඥාව පිළිබඳව. හරිද? සංඥාව කියලා කියන්නේ අපේ මේ මම කියලා ගත්ත මේ ගොඩේ තියෙන ක්‍රියාවලියක්. හරි. ක්‍රියාවලියක් කියලා කියන්නේ දැන් ඔය ප්‍රේක්ෂකයන්ගේ පැත්තේ නැත්තම් බණ අහන අපේ පින්වන්ත අයගේ පැත්තේ ඉඳන් මොන හරි වචනයක් එනවා කියලා හිතන්න මට. ඒක පාටම කවුරු හරි කියනවා අඹ හරි peer හරි කියලා කියනවා. කියනකොට මේ පවන් අත්තේ මෙතන තියෙන යම්කිසි ක්‍රියාවලියක් මේක දිරනවා නේද? මේක පාට වෙනස් වෙනවා. එහෙම ක්‍රියාවලිය වගේක් තියෙනවා මෙතන. මේක එහෙම අඹ කියලා මේ අඹ කියලා තමයි කිව්වේ කියලා අඳුර ගන්නවද? නෑ, අඳුර ගන්නේ නෑ. අපි හිතමුකෝ වොයිස් රෙකෝඩර් එකක් තියලා තිබ්බා කියලා මෙතන. ඒ වොයිස් රෙකෝඩරේ මේ ශබ්ද ඔක්කොම රෙකෝඩ් වෙනවා. හැබැයි ඒ රෙකෝඩරේ කිසි දෙයක් අඳුර ගන්නවද මේ කිව්වේ මොනවද කියලා? නෑ, රෙකෝඩ් කරලත් දෙනවා. හැබැයි මොකුත් අඳුර ගන්නේ නෑ. හැබැයි අපේ මනස තුල
එන්නේ හඳුනා ගැනීම තින මේ අඹ ගැනයි කිවේ මේ දෙල් ගැනයි කිවේ මේ කොස් ගැනයි කිවේ කියලා. අන්න ඒ හඳුනා ගැනීමට තමයි කියන්නේ. ඒක සිද්ධියක්. හරිද? ඒක අපි තුල සිද්ධ වෙන සිද්ධියක්. අපේ තියෙන ක්‍රියාකාරීත්වයක්. සංඥා චෛතසිකය කරන්නේ ඒ ඒ අරමුණ හඳුනා ගැනීම. හරි? හඳුනා ගන්න සිත් පහළ කරන එක. ඒක හැම හිතක් එක්කම ඇතිව නැතිව යන සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සංඥාව කියන කාරණාව මට ඕන හැටියටද හැදෙන්නේ කියලා බලන්ඩ මම මේ දැන් බණ කියන ගමන් ඔක්කොම හොඳට අවධානයෙන් ඉන්න තමන්ගේ සංඥාව කියන ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනව නේද? ඒක මගේ නේද? මගේ ක්‍රියාවලිය නේද? ওই පැත්තේ තියෙන්නේ. මගේ සංඥාව මගේ සංඥාව කියන ක්‍රියාවලියනේ. මගේ නම් ඒක වැඩ කරන්න ඕන කාට ඕන හැටියටද? මගේ නම් ඒක වැඩ කරන්න ඕන කාට ඕන හැටියටද? ආ ඔන්න දැන් පුළුවන් නම් මට ඕන හැටියට වැඩ කරවන්න. දැන් මං කියනවා ඔය පැත්තේ සංඥාව කියන ක්‍රියාවලිය මට ඕන හැටියට වැඩ කරවනවා මන්ද. හරිද? ඔන්න බලන්න වෙනවද නැද්ද කියලා. දැන් මේ පැත්තට අවධානය යොමු කරගෙන ඉන්නේ මං කියනවා පේර අඹ අන්නාසි දිවුල් කියනකොට මොකද වෙන්නේ? අරමුණ එනකොටම වැඩේ වෙනවා. අරමුණ එනකොටම සංඥාව හැදෙනවද නැද්ද? දැන් නවත්තන්න පුළුවන් වුණාද? නවත්ත ගන්න බැහැ. මං හිතාගෙන හිටියට මේවා මගේ වැඩ කියලා මම මේ ඇහැකරණාසේ දිව අරගෙන පාර යනවනේ. ඇහැකරණාසේ දිව ශරීරයේ මනස අරගෙන පාර යනවා. යනකොට මගේ හිතේ එන සංඥා පෙළහැර නැත්තම් සංඥා සන්තතිය පිළිබඳ තීරණය මට ගන්න බෑ. එන සංඥා එතන හැදෙනවා නේද? බලන්න මේවා තේරුම් ගන්න හරි ලේසි. අමාරු නැහැ. මේ හරියට අවධානය යොමු කරොත් ගැඹුරු ධර්මයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මං අහන්නේ මල ගෙදරක් වෙලා සමහර සංඥා එනවා මල ගෙදරින් පස්සේ. ඒ කියන්නේ හඳුනා ගැනීම. දැන් මැරිච්ච එක්කෙනා ඇඳ ඇඳුමක් දැක්කහම, පාවිච්චි කරපු පොතක් දැක්කහම, හිටපු තැනක් දැක්කහම හිත ගිනි ගන්නවා වාගේද නැද්ද? අනේ අපේ මෙතනනේ, අපේ හිටියේ මෙහෙමනේ, හිටියේ අහවල් දෙන්නේ කිව්වේ කියලා නේද? ඒ මොනවද අරව දැක්කහම මොකද අපිට ඇති වෙන්නේ? සංඥාවක් ඇති වෙනවා. ඒ සංඥාව හේතුවෙන් සංස්කාරයක් ඇති වෙනවා නේද? ඒ සංස්කාරයේ රත් වෙච්ච දැවිච්ච තණ්හාව සහිත නේද ගිනි ගන්නවා වගේ සංඥාවක්. එහෙම නේද? ඉතින් ඔය සංඥා ආවේ නැත්තම් ඔක වෙන්නේ නැහනේ නේද? එහෙනම් ගිනි තියා ගන්නවා වගේ සංඥා, රත්තරි දැවිලි සහිත සංඥා ඉතින් නවත්තගෙන ඉන්නකෝ. දුක් සහිත සංඥා, දුක් ඇති වෙන සංඥා මොකටද ගෙන්නගන්නේ? ගෙන්නගන්නවාද මං පීඩාවට පත් වෙලා තියෙද්දී, අධික පීඩාවට පත් වෙලා තියෙද්දී, මාව රත් වෙවි දැවි දැවි පිච්චි පිච්චි වැළපි වැළපි නිද්දිත් අර පාරණේ ඔක්කොම එනවද නැද්ද? ඒකනේ එන්න. මගේ වැඩන්න මං ඒව එන්න දෙයිද? නේද? කවුරුහරි ඇවිල්ලා අපිට කියනවා දැන් ඕවා හිතේ තින්න එපා, දැන් ඕවා මතක් කරලා දාන්න. මොකට ඕවා මතක් කරනවද? කිව්වහම කන්නට එකක් දෙන්න හිතෙනවා අපි කියන්නේ මොකද්ද? අමතක කරන්න පුළුවන් නම් මම මතක තියාගෙන ඉන්නවද? නේද? එහෙනම් අමතක කරන්න හැදුවට අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට ඔගේ අනිත් පැත්ත. හොඳට පාඩම් කරලා පාඩම් කරලා පාඩම් කරලා විභාගයට ගිහිල්ලා. හරි දැන් ඒත් ප්‍රශ්න පත්‍රය දාගෙන මොනවද එන්න ඕන? සංඥා එන්න ඕනේ. එනවද? ඉස්සෙල්ල දවසේ හොඳට පරීක්ෂා කරලා බැලුවා හරි හරි හොඳට මතකයි. හැබැයි විභාග වෙලා මෙන්න එන්නේ නැහැ. විභාග ඉවරන ගම නේ නිකම් වෙනවා. කවුරුත් මතක් කරලත් නැහැ. ඕන වෙලාවට එන්නෙත් නැහැ. අපි වෙලාවට යන්නෙත් නැහැ. එතකොට මේ සංඥාව කියන එක ඒකට ආවේනික, ඒ ක්‍රියාවලියට ආවේනික කරන්නේ කරවන්නේ නැති නිබඳ වෙනසකට භාජනය වෙමින් තියෙන නේද? මට මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ගන්නට නොහැකියාවක් තියෙන, හේතු තිබ්බොත් සකස් වෙන, හේතු නැත්තම් සකස් නොවන සංකත වූ ක්‍රියාවලියක්ද නැද්ද සංඥාව කියලා කියන්නේ. එහෙනම් ඒ මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. ඒක අත්දකින්න ඕනේ. සංඥාවට හිත යොමු කරගෙන එක දිගට සංඥාව අධ්‍යයනය කරමින් 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 ඉඳලා ඒක අත්දකින්න ඕනේ.
එන්නේ එක අධ්‍යයක් අහම තමයි අපි කියන්නේ කුඩාම ඒකකයේ අනාත්ම සංඥාව අල්ලගත්තා කියලා. නේද? ඒක තමයි ආත්ම දෘෂ්ටි අයින්වෙන්ඩ කළ යුතු ඉහළම කාරණාවක් ගැනප මේ කියන්නේ එතනින් හාය බලන් දෙන්න මේ ඇත්තුම කල්පන කරන්න බලන්න. පංචුපාදානස් කන්දය කන්දේහි ත්‍රිලක්ෂණය පිරික්ෂණ නැතැන් අපි මේ කියන දැන් අපි කියතා කරපු රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඇරෙන්ට මෙතන තියෙන චූටිම දෙවලටි ඒටික. ඒවාගේ අනාත්ම සංඥාවමං අත්දැක්කා නං ආය අත්දකින දෙයක් තියෙනවද නේද? එනම් අපේ ලොකුම අරමුණ මොකක්ද? එතෙන්ට පැනගන්න එක. හරි, ඒක අත්දකින ගානට අපේ මනසිකාරය සකස් කරගත්ත දවසට කියනවා අනත් අනත්තානු පස්සනාවී පස්සනාවෙන් වාසය කරනවා කියලා. අනත්තානු පස්සීය වාසය කරනවා කියලා. එතට ඒක හරියටම ප්‍රත්‍යක්ෂකොට තේරුම් ගත්තා නම් ආය තේරුම් ගට දෙයක් තියද? එනම් අපිට බෞද්ධ විදිහට මැරෙන්ඩිස්සල කරන්න ඕන දේවල් පහලවත් තියෙනවා. වැඩි දන්න මෙතර වැඩකරපු විටම දෙන්න දෙන්න පැවරුම් පහල ඇතින්. මොනවද පහලව? පහ වැඩි කිරීම තුන. මොනාද පහ? රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මොනවද තුන? අනිත්‍ය දුක්ඛ අනාත්ම. පංචපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තා නම් වැඩි ගොඩ. හරි, හාමුදුරුවනම් කියන්න නම් ලේසි, කරන්නනේ අමාරු. ඇයි අමාරු? පිළිවෙත නැති හින්දා. මේක කරන වැඩ පිළිවෙත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, සීල, සමාධි, ප්‍රඥා කියන ගුණයන්. හරි, ඉතින් මේ කාරණා පිළිබඳවයි අපි හොඳින් දැනගන්න ඕනේ. මේවා දීර්ඝයි ටිකක්, සතියකටත් කතා කරන්න ටිකක් අමාරුයි වගේ. ඒකයි අපි මේ දිනවල ධර්ම සාකච්ඡාව ස්වාමීන් වහන්සේ නමක් එක්ක කරන ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ නැහැ මේ දිනවල. ඒ වගේම හෙට දවසේ සජීවී කරන සාකච්ඡාව කෙරෙනවා. ඉන් පසු උරුමය හෝ කතිකාවත කියන වැඩසටහනේදීත් අපි මේකමයි සාකච්ඡා කරන්නේ. මේක ඉදිරිට කතා කරන්නේ සිකුරාදා දිනයේ සජීවී සාකච්ඡාව කරනවා. ඒ වගේම සෙනසුරාදා දවස් අපි වෙන් කරලා තියෙන්නේ ළමයින්ගේ යහපත සඳහා ළමා වැඩසටහනක් තමයි මේ දිනවල කරන්නේ. ළමයින්ගේ යහපත සඳහා තමයි, මොකද අපේ දරුවන්ව අනිවාර්යයෙන් මේ ධර්මයේ තියෙන වටිනාකම දරුවන්ට වටහා දිය යුතුව තියෙනවා. කෙසේ හෝ දරුවන්ට තේරෙන්න ඕන මේක පොතක් කියවන එක නෙවෙයි, විභාගයක් පාස් කරන එක නෙවෙයි, ධර්මය තුළ තියෙන ඊට වඩා ලොකු වෙනසක් කරගන්න ලෞකිකත්වය දියුණු කරගන්න අවශ්‍ය කරන දේ සිද්ධ කරන්න තියෙන ධර්මය තුලින්. ඉතින් ඒක හින්දා අපි මේ කතා කරපු දේවල් වලත් තියෙන්නේ ඔය විදිහට අපි අනාත්ම සංඥාව සංඥාවේ සහ වේදනාව ගැනද අපි කතා කරා. මේ දෙකේ අනාත්ම සංඥාව තමන් තුළින් දැකගන්න උත්සාහ කළා යම් කිසි විදිහකින්. ඒක නැවත 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 මෙනෙහි කරපම් වෙන දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අනත්තානුපස්සනම් භාවෙන්තෝ, අනත්තානුපස්සනාව වඩන්නා නැවත 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 ওই විදිහට වඩන කෙනාට අත්ථ සංඥං පජහති, ආත්ම සංඥාව දුර වෙලා යනවා. අනාත්ම සංඥාව වඩන්නාට ආත්ම සංඥාව දුර වේ, අනත්ත සංඥාව වඩන්නාට ආත්ම සංඥාව දුර වේ. දැන් මේ බණ ඇහුවා කියලා ආත්ම සංඥාව අයින් වුණාද නේද? හොඳට තේරුණාද නැද්ද? ඒකන එන්නම් මං කරන දෙයක් නෙවෙයි මේක, අනාත්මයි කියලා තේරෙනවා. තේරුණාට නේද? තේරුණාට ආත්ම හැඟීම මගේ දේවල් මට ඕන හැටියට තියාගන්න ඕන දේවල් නිකන් ආත්මීය හැඟීම. මම මේ ඇවිල්ලා මෙතන ඉඳලා යන කෙනෙක් ඉන්නවාය, මේ විදිහට කෙරෙන වැඩක් තියෙනවාය කියන හැඟීම තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියේ. හාමුදුරු ඔය කිව්වට අපි ආත්මයි නේද? ආත්මයි කියන හැඟීම තියෙනවා. අන්න ඒක නැති කර ගැනීම සඳහායි නේද මේ කියපු දේවල් වර්ධනය කරන්න ඕනේ කියලා මේ කියන්නේ. හැමදාම නැත්තම් අපි නැති ආත්මයක් ඇතයි සිතාගෙන නේද ආත්ම කොට ගන්න බැරි දේවල් වගේක් ආත්මයි කියලා හිතාගෙන බලාපොරොත්තු ඇති කරගෙන වාසය කරලා අවසානයේදී මහා විනාශයකට පත් වෙනවා. ඒ ආත්මයට සාධාරණීස්ත කරගන්න කියලා ප්‍රාණඝාත, අදත්තා දාන, කාමිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාච නේද? සම්ප්‍රප්ලාප මාගේ හැටි මමයි දන්නේ, මම කවුද කියලා දන්නවද, මට මේ වගේ දේවල් කරා දන්නවනේ කතන්දර ටික නේද? ඔය ඔක්කොම අදහස එන්නේ මොකද
නේද මට තරන්නේ අපේ සීජයාගේ පරම්පරායමම අපේ පරම්පරායවත් නෑ මේ වගේ නින්දාවක් ලබල අපි බලාගන්නන් කියල ඉතින් බොහෝ ප්‍රාණගාත දත්තා දානාදිට යනවා. ඒ ඒවත් එක්ක සසර නිදන්න ඉට පසින්න මෙහි ආත්ම සංඥායෙන් වැඩ කරලා අරහෙත්තන්න ඉන්න හරක් ආත්ම බලුවාත්ම නේද එත නිදග නත්මකත කරන්නේ දැකල තියෙන බල්ලන්ගේම තිය ලොකක් ඒ තමයි හැටි ඒ ගිල්ලත් එච්චර තවයි එතකොට ඒ වගේ නේද සමහරලාට මේ තමන්ට වැඩිය දහ පාලස් ගුණය විසිගුණයක් ත ලොකු වාහනයන පාරය ඒවට පන්නනවා පස පුළුවන් කියලා තාගෙන කොහොම දැනෙනවද කවුද දන්නේනේ ලොකු වාහනයක් පිටි පස මේ සතා පන්නන්නේ ඇයි මට අර දැනත මංගේට වැඩි ලොකු කියල දැනොත් දන්න බයවේ කියලා දැනොත් දන්න ඇති මොකක්ද දන්නේ මොනවනමුත් එතන මොනවා හරි හැඟීම් වගේ තියෙන පීඩිත හැඟීම් වගේ තියෙන මොනහරි උත්සාහයක් ගන්න හැබැ හරියන්නේ නෑ පුළුවන් තරම් ගුටි කනවා නේද පුළුවන් තරම් පල්ලෙහාට වැටෙනවා දුක් විඳිනවා මේ ඔක්කොම ඇයි ලැබිච්ච මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාවල් වලදී ධර්ම අවබෝධයක් නොකර ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍ය ආධාර මුසාවාද පිසුනා වාච පරසා වාච සම්ප්‍රප්පලාපාදී අනන්ත දුක් විඳ අනන්ත වැරදි කරගත් එකේ හේතුවෙන් බලු දුක් විඳි නේද ඒකින්ද බොහෝ දුක් විඳින්න දෙන මේ සංසාර ජීවිතේ අපිට මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයක් කොට ප්‍රයෝජන අරගෙන මේ ජීවිතේ සාර්ථක කරගෙන සංසාර ජීවිතේ සුවපත් කරගෙන මමත් කෙසේ හෝ සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කිරිබත්ගොඩ දෙමිත් හෙට්ටිආරච්චි පුතා චන්ද්‍රසේනරත්න මෑණියන් කියලායි සඳහන් කරලා තියෙන්නේ. මීට වසරකට පෙර මිය පරලොව යන්නට යෙදුන නිමල් ප්‍රේමරත්න හෙට්ටිආරච්චි පියාණන්ට දියෝනිස් හෙට්ටිආරච්චි පියා සහ මෑණියන් සේනවිරත්න පියාණන් සහ මෑණියන්ට ඇතුළු වර්ග පරම්පරාවේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් චන්ද්‍රසේනරත්න මෑණියන්ගේ 70 වැනි ජන්මදිනයේ සෙත් ප්‍රාර්ථනා කිරීමත් පැමිණ සිටින සියලු දෙනාටම සෙත් පැතීම හා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාව සිද්ධ කරන ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් දරණාගම කුසලධම්ම හිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම බෞද්ධ රූපවාහිනී ආයතනයේ සියලුම සේවක මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් රට වෙනුවෙන් දීපදූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට සහ පොලිසිය නිලධාරීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාට උතුම් ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ යතන් බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මිය පරලෝක යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.